Hai buon kile piligan no magi YouTube channel ke inno ala waiting on adat Australia ita tawat talut video ka karagan awa. Ini wala video ke thumbnail ke dakino kono madan no adam kat ke anadik yan yan nikila. Oh godak denik magi ngaha pude atamai Facebook page je kada itokodo YouTube channel ke comment kala aniwaring hemom magi yahana de atamai. Ai Australia wari en hadik yan na Australia wari en niko homanda. Karena misteri kian negeri, tinggal mama godak dawas mereka bala-bala hitia-hitia, tinggal godak denik mereka hand nisa marah itu nama karena podi series sekarang karena me ikan ini tenen ini dang Australia ada avil lah kohomad jiwa pedne eh tenen dakka podi series sekarang karena step by step ikan ini bisa dah tenen ini dang ikan api kohomad kene ko hambinnya ane kaud api te meh tenen udah karena itu avil lah meh jobnya aku agan ini okom misteri mama itu series ikan ikan ini mulu misteri ema ek video ikan ini godak video soling series aku jadi karena hari, itu yang ada paling ini piro itu mama hitua hemo otom, sarul lebih dia rekan nih, langka abin dang, mereka balan hemo otom, sarul lebih dia terin nih, mereka kohomade win nih kira, wala tak kira deh nih. Hari, enang api mulim balamu kohomade Australia ot en paling ini piro tiyan nih kira, itu yang enang mang kian nama video ko hantar balan nih, hantar olu otagan nih, mukadame mama kian nih kira, itu kota ada puluang, mereka ten nih kohomade kira, idea kag gan nih, sarul සාමාන්‍ය විදිහට මම කියන්නම් හැමෝටම තේරෙන විදිහ. හරි ඉතින් මුලින්ම කියන්න ඕනි ඔස්ට්‍රේලියාවට එන්න ගොඩක් අය මගෙන් අහන්නේ කොහොමද අය එන්න ලේසි විදිහක්. ඉතින් ලේසි විදිහක් කියලා මම මගේ දකින්න අත්දැකීම් සහ මට තියෙන අත්දැකීම් එක්ක මම ඔයාලට කියන්න හිතුවා. ඔස්ට්‍රේලියාවට එන්නේ මම ඉන්නේ දැන් ස්ටුඩන්ට් වීසා එකක. ඉතින් ඔයාලටත් එන්න පුළුවන් ස්ටුඩන්ට් වීසා එකක. ඒක තමයි මම දකින්න ලේසිම විදිහ ඔස්ට්‍රේලියාවට එන්න තියෙන. ඉතින් තව තම ක්‍රම ඇති. හැබැයි මම දන්න විදිහට මට තේරෙන්නේ මම ගොඩක් අය මෙහි හම්බ ගොඩක් අය මෙහි එළියදී හම්බ වෙනවා. ඉතින් ගොඩක් අය 80%ක් විතර මට හම්බ වෙන්නේ ස්ටුඩන්ට් වීසා ආපු අය. ඉතින් ඒක නිසා ඔයාලටත් පුළුවන් ස්ටුඩන්ට් වීසා එකකින් try කරන්න. ඉතින් දැන් මේ කොහොමද අපි ස්ටුඩන්ට් වීසා එකක් දාන්නේ? අපි දැන් බලමු කොහොමද ස්ටුඩන්ට් වීසා එකක් දාන්නේ කියලා. මම කිව්වා ඔයාලට ස්ටුඩන්ට් වීසා එකක් දාලා එන එක තමයි ඔස්ට්‍රේලියාවට එන ලේසිම විදිහ කියලා. ඉතින් තව තව ක්‍රම තියෙනවා. ඉතින් ඒකෙදී ඔයාලා PR එක බලාපොරොත්තු වෙනවා නේද? එහෙම නැත්නම් ස්ථිර පදිංචිය බලාපොරොත්තු වෙනවා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා. එතකොට ඔයා ස්ටුඩන්ට් වීසා එකක් දාන්න කලින් ඔයා දෙපාරක් හිතන්න ඕනි ඔයා කොයි පැත්තටද යන්නේ ඔස්ට්‍රේලියාවේ එක එක ප්‍රාන්ත තියෙනවා. ඉතින් ඒ වගේ ඔයා හිතන්න ඕනි කොයි පැත්තටද යන්නේ මේ වෙලාවේ PR එක. ඒ කියන්නේ ස්ථිර පදිංචිය දෙන්නේ ඔස්ට්‍රේලියාවේ කොයි පැත්තටද කියලා. ඒක හිතන්න ඕනි. මම ඉතින් පල්ලෙහා ලින්ක් වගේක් දාලා තිනවා. ඒකේ තියෙනවා ජොබ්. ඔයා දැන් ස්ටුඩන්ට් වීසා එකක් ඇවිල්ලා ඔයා මෙහෙ වැඩ කරලා ඔයා PR එක ඇප්ලයි කරනකොට ඔයා කරන වෘත්තිය අනිවාර්යෙන් බලපානවා PR එකට. ඉතින් ඒක නිසා හොඳ වෘත්තියක් ඔයා කරන්න ඕනි. සමහරට ඔයා කරන්නේ කවුන්ටින් නම් ඔන්න කවුන්ටින් වලට සමහරට ඒ වෘත්තිය නැති වෙන්න පුළුවන් එතන PR ලිස්ට් එකේ. ඉතින් එහෙම වුණොත් ඔයාට වෙන එකක් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔයා දෙපාරක් තුන් පාරක් හිතන්න ඔයා කරන වෘත්තිය මොකද්ද මෙහි ඇවිල්ලා කියලා. ඒ කියන්නේ ඔයා ඉගෙනගෙන මොකද්ද කරන්නේ? ඔයා IT ෆීල්ඩ් එකෙන් ඇවිල්ලාද? ඔයා ඇකවුන්ටින් කරලාද? ඔයා නර්සින් කරලාද? ඒක ඔයා දෙපාරක් හිතන්න ඕනේ. ඉතින් මම පල්ලෙහා ලින්ක් එක දාලා තිනවා ඒකේ PR ලිස්ට් එක. ඒ කියන්නේ මෙහි ජොබ් PR දෙන ජොබ් ලිස්ට් එක. ඒක කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක අද කියන්න බෑ අද මේක තියෙනවා කියලා. එහෙම නිසා ඔයා බලන්න සමහර දේවල් තියෙනවා කාලයකට වෙනස් වෙන්නේ නැති දේවල් තියෙනවා. නර්සින් වගේ ගොඩක් කාලයකට වෙනස් වුණේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මම පල්ලෙහා ලින්ක් එක දාන්නම්. ඔයාලා බලන්න පුළුවන්. එතකොට ඔයාට තීරණය කරගන්න පුළුවන් කොහොමද අපි කොයි වගේ කෝස් එකක්ද කරන්න ඕනි, කොයි වගේ ෆීල්ඩ් එකකින්ද මම එන්න ඕනි කියලා. ඉතින් දැන් ඔයා මෙහෙම හිතන්න පුළුවන්. දැන් ඔයා ඇකවුන්ටින් කරන්නේ. හැබැයි දැන් ඔයාගේ ඇකවුන්ටින් එක ලිස්ට් එකේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයාට IT වලට එන්න පුළුවන්. ඉතින් හැබැයි ඔයා වීසා එක ඉල්ලනකොට ඔයාට IT වලින් වීසා එක ඉල්ලන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඔයා කරලා තියෙන ඇකවුන්ටින්. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් ඇකවුන්ටින් වලට ඇවිල්ලා මෙහෙදී IT වලට මාරු වෙන්න. ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා කරන්න පුළුවන් දේවල්. ඉතින් මම මුලින්ම කියන්නම් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඒ කියන්නේ කොහොමද ඔයා වීසා එකක් දාගන්න, කොහොමද ඔයාට මේ දැනුම ගන්න විදිහක් මම ඔයාලට දැන් කියන්නම්. මුලින්ම ඔයා කරන්න ඕනේ දේ තමයි ඔයා දැන් ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඉගෙන ගත්ත කෙනෙක් වෙන්න පුළුවන්, ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මෙහෙට එන්න try කරනවා නම් මුලින්ම ඔයා ඔයාගේ රිසර්ච් එකක් කරන්න, ඔයා ගැනම ඔයාට මොන ෆීල්ඩ් එකකින්ද ඔයාට යන්න පුළුවන්, ඔයා මොනවද කරලා තියෙන්නේ කියලා ඔයාම ડોකියුමන්ට්ස් ටිකක් හදාගන්න. ඔයා කරපු පිළිගත්ත දේවල්, ඒ කියන්නේ කෝසස් මොනවා හරි කරලා තියෙන දේවල්, ඒ ඔක්කොම එකතු කරගෙන අන්තිමට තියාගන්න ඔයා අන්තිමට කරපු දේවල් මොනවද කියලා. ඊළඟට දැන් කරන හෝ ඒ වගේ ડોකියුමන්ට්ස් ටිකක් ඔයාම හදාගන්න. හරි, ඊළඟට මම කියන්නම්. දැන් තව දෙයක්, දැන් ඉගෙන ගන්න අය ඇති, තාම ඉගෙන ගන්න අය, දැන් මෙහෙ එන්න ආස අය. ඉතින් එයාලට කරන්න තියෙන්නේ මෙන්න මේකයි. ඔයාලා ගැප් එකක් තියාගන්න එපා. කොයි වෙලේවත් ඔයා පුළුවන් තරම් මාස 6ක් නිකන්, ඒ කියන්නේ දැන් මොනවා හරි කරලා මාස 6ක් නිකන් ඉඳලා ආයි මොනවා හරි පටන් ගන්න එහෙම කරන්න එපා. පුළුවන් තරම් කන්ටිනියුලි මොනවා හරි කරගෙන යන්න, දිගටම කෝසස් හරි මොනවා හරි දේවල් කරගෙන යන්න.
ඉතින් ඒක අනිවාර්යෙන් වැදගත් මොකද වීසා දානකොට ඔයා මොනවා හරි ගැප් එකක් තිබුණොත් ඒ ගැප් එක ඔයා පෙන්වන්න ඕනි ඇයි මම නිකන් හිටියේ හරි මොකද්ද ඔයා කරේ කියලා ඒක පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒක අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න ඊළඟට තව දෙයක් කියන්න ඕනි දැන් ඔයා කරලා තියෙන්නේ මාස්ටර් එකක් වෙන්න පුළුවන් ඔයා කරලා තියෙන්නේ මේ ඩිග්‍රී එකක් වෙන්න පුළුවන් ඒ මොනවා හරි ඔයා ඊළඟ ස්ටෙප් එකකට තමයි මෙහෙ එන්නේ ඉතින් අපි හිතන්නකෝ ඔයා එන්නේ ඔයා කරලා තියෙන්නේ පොඩි කෝසස් මොනවා හරි කරලා ඔයා බැචලර් එකක් කරන්න තමයි මෙහෙ එන්නේ කියලා ඉතින් ඔයා එන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. එතකොට මෙහෙදි පැය ගාණක් තියෙනවා ස්ටුඩන්ට් කෙනෙකුට වැඩ කරන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේදී. පැය මට මතක විදිහට පැය 20ක් වගේ තමයි වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒක එකක්. ඊළඟට ඔයා මාස්ටර් එකක් කරන්න ඔයාට පුළුවන්. ඒත් ඔයා ස්ටුඩන්ට් කෙනෙක්. හැබැයි ඔයා ආවොත් ඔයාගේ පාර්ට්නර් කෙනෙක් විදිහට ඔයාගේ හස්බන්ඩ් හරි ඔයා බොයෆ්‍රෙන්ඩ් හරි බැඳලා හස්බන්ඩ් කෙනෙක් විදිහට මෙහෙට ගත්තොත් එයාට පුළුවන් අන්ලිමිටඩ් වැඩ කරන්න. ඒකත් ඔළුවේ තියාගන්න අනිවාර්යෙන්. මාස්ටර් එක කළොත් අනිවාර්යෙන් ඔයාට අන්ලිමිටඩ් වැඩ කරන්න පුළුවන්. එතකොට ඇවිල්ලා කෝස් පී එක හොයාගන්න පුළුවන්. ඒ වගේ දේවල්. ස්ටුඩන්ට් අයත් ඉන්නවා. ඉතින් ඒක නෑ කියන්නේ ඒ ලිමිට් එකට වඩා වැඩ කරලා ලස්සල්ලි හම්බ කරන්න අය ඉන්නවා. හැබැයි අර පොඩි ලිමිට් එකක් තියෙනවා කියන එක ඔළුවේ තියාගන්න. ඒක අනිවාර්යෙන් ආලට කියන්න ඕනි. ඒක ගොඩක් අයට අමතක වෙන දෙයක්. ඉතින් ඒක ඔළුවේ තියාගන්න. ඔයා ඔයාගේ විස්තර ටික හදාගන්නකම් ඔයා ඉගෙන ගන්න ගමන් ඉතින් ඔයා මෙහෙට එන්න හදන කෙනෙක් නිසා ඔයා අනිවාර්යෙන් ඔයාගේ ඉංග්‍රීසි දැනුම හදාගන්න ඕනි. ඒක අනිවාර්යෙන් ඒක අනිවාර්යම දෙයක්. ඉතින් ඒක ඔයාටත් හොඳයි. ඒක අනිවාර්යෙන් ඔයා එක්සෑම් එක IELTS හරි PT හරි එක්සෑම් එක කරලා ඔයාගේ ඒ පොයින්ට්ස් ගන්න යාලා ඉල්ලන කැම්පස් එකෙන් ඉල්ලන පොයින්ට්ස් ගන්න ඔයාලා පෙන්වන්න ඕනි. ඒක නිසා ඒකත් ඔළුවේ තියාගෙන ඔයා ওই වැඩ ටික ඉගෙන ගන්න. එතකොට ඒ වගේ වැඩ ටික කරගෙන යන්න. අපි බලමු ඊළඟට මොකද්ද කරන්න ඕනි. අපි ඒ ටික විස්තර ටික අපි හදාගෙන මොකද්ද අපි ඊළඟ කරන්න ඕනි දේ කියලා. හරි. ඔයාලට මම කිව්වා රිසර්ච් එකක් කරන්න කියලා ඔයාලගේ ඉගෙනීම් කටයුතු ගැන. ඉතින් ඒ ඔයාලා කරන දේවල් හෝ දැන් කරලා ඉවර වෙච්ච දේවල් ඒ ඔක්කොම මට මම කිව්වා පොඩි ડોකියුමන්ට්ස් එකක් හදාගන්න කියලා. ඒකෙන් ඔයා තීරණය කරගත්ත ඔයාට කරන්න පුළුවන් මොන වගේ ෆීල්ඩ් එකකින්ද ඔයාට යන්න පුළුවන්. ඒක ඔයා තීරණය කරාට පස්සේ ඔයාට පුළුවන් මම අර පන් කිව්වා වගේ මම පල්ලෙහැලින් දාලා තියෙනවා මේ කැම්පස් වල. ඒ වගේ ඉතින් ඔයාට සාමාන්‍ය හැමෝම ඉතින් අන්තර්ජාලය පාවිච්චි කරන නිසා පොඩ්ඩක් හොයලා බලන්න මෙහි Google එකේ සර්ච් කරලා. එතකොට මම පල්ලෙහැ දාලා තියෙන ලින්ක් වලින් ගිහිල්ලා කෝස් එක කොච්චරක් ගාණක් යනවද ඒ වගේ දේවල් ඔයාට බලලා පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද්ද මේ වැඩේ කියලා. මේ වගේ කෝස්ට් එක කොච්චරක් යයිද ඒ වගේ පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද කෝස් එකෙන් කෝස් එකට සහ මාස්ටර් ඒ වගේ PhD ඒ වගේ ගාණම් වෙනස්. ඉතින් ඒක නිසා මට හරියට ෆික්ස් ගාණක් කියන්න බෑ. අනිත් එක කැම්පස් එකටත් ගාණ වෙනස්. ඉතින් ඒක මට හරියටම මෙන්න මේ ගාණයි කියලා කියන්න බෑ. ඒක නිසා මම පල්ලෙහැන් දාලා තියෙන ලින්ක් ටික ඒ ටිකෙන් ගිහිල්ලා බලන්න පුළුවන් ඔයාට ගැලපෙන කෝස් එක මොකද්ද. ඔයාට ඔයා සමහරට තීරණය කරන කෝස් එක වෙනස් වෙන්න පුළුවන් ඒජන්ට් කෙනෙක් ගාවට ගියාට. හැබැයි ගාවට ගියාට පස්සේ හැබැයි ඔයා දන්නවා මොකද්ද මේ වෙන ප්‍රොසෙස් එක දැනගෙන තමයි යන්නේ. හරි. අපි ඊළඟට බලමු කොහොමද දැන් ඒජන්ට් කෙනෙක් ගාවට යන්නේ ඒ විස්තර ටික. වීසා ප්‍රොසෙස් එකේදී අපි වීසා දාන්න අපිට තනියෙන් කරගන්නත් පුළුවන්. හැබැයි ඒක මම මට හිතෙනවා ඒක සාමාන්‍යයෙන් අපි මයිග්‍රේෂන් ලෝයර් කෙනෙක් හරි නැත්නම් ඒජන්ට් කෙනෙක් ගාවට හරි ගිහිල්ලා කරගන්න එක හොඳයි කියලා. හේතුව මේ වීසා ප්‍රොසෙස් එක ටිකක් ලොකුයි. ඉතින් අපි සාමාන්‍යයෙන් කොහේ හරි යන්න ට්‍රැවල් කරන්න අපි වීසා ඇප්ලයි කරනවා වගේ නෙවෙයි. ඊට වඩා ටිකක් වෙනස්. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න ඕනේ, පොඩ්ඩක් ස්මාර්ට් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මම හිතනවා ඒජන්ට් කෙනෙක් ගාවට නැත්නම් මයිග්‍රේෂන් ලෝයර් කෙනෙක් ගාවට යන එක හොඳයි කියලා. ඉතින් අපි බලමු දැන් කොහොමද මයිග්‍රේෂන් ලෝයර් කෙනෙක් හොයාගන්නේ කියලා. දැන් ඉතින් ඒක කිව්වහම ඒජන්ට්ලා ඉන්නවා ලංකාවේ සෑහෙන්න. යන්න හොඳම කෙනෙක් ගාවට යන්න, එක්කෙනෙක් ගාවට විතරක් යන්න එපා. තුන්දෙනෙක් ගාවටවත් අඩුමතරමේ තුන්දෙනෙක් ගාවටවත් යන්න. මොකද එක්කෙනෙක් කියන එක කවදාකවත් විශ්වාස කරන්න එපා. දෙන්නෙක් තුන්දෙනෙක් ගාවට ගියාම ආට අයිඩියා එකක් එනවා මොකද්ද මේ වැඩේ කියලා. එක්කෙනෙක් ගාවට ගියාම එයා කියන දේ විතරයි වාට තේරෙන්නේ. එතකොට එයා කියන දේ විතරයි වා කරන්නේ. වාට මොකුත් වෙන, ඒ කියන්නේ වෙන ඔප්ෂන් මොකුත් නැහැ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් තුන්දෙනෙක් ගාවටවත් අඩුම යන්න කියලා මම කියනවා ඔයාලට. ඒකෙදි ඔයාලා බලන්න මේ මයිග්‍රේෂන් ලෝයර් හරි ඒජන්ට් හරි රෙජිස්ටර්ඩ් කෙනෙක්ද කියලා, ඒ වගේම පිළිගත් කෙනෙක්ද කියලා. මොකද සමහරු ඉන්නවා ඉතින් ඔයාලගේ ඔයාලා එන්න ඇත්තටම සල්ලි තියෙනවට නෙමෙයි ගොඩක් අය ඕස්ට්‍රේලියාව එන්න හදන්නේ. ඉතින් ඉගෙන ගන්න ආසයි ඉන්නවා, මෙහෙ ඉන්න ආසයි ඉන්නවා. ඉතින් ඔයාලගේ සල්ලි නැති වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි එක පොයින්ට් එකක් තමයි එතන. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරලා හරි කෙනෙක් ගාවට යන්න. මට රෙකමන්ඩ් කරන්න බෑ මෙන්න මෙයා හොඳයි කියලා. මොකද එහෙම කියන්න බෑ. ඒක නිසා ඔයා බලන්න, තෝරලා බලා ගන්න. ඔයාලා හොයන්න, ඔයාට හොයන්න පුළුවන් ඕන තරම්. ඔයා ගිහිල්ලා බලන්න. එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් ගාවට ගියත් ප්‍රශ්න නෑ, හතර දෙනෙක් ගාවට ගියත් ප්‍රශ්නයක් නෑ. ඒකින්ද අනිවාර්යෙන් කිහිප දෙනෙක් ගඟට යන්න කියලා මම කියනවා. ඒක අනිවාර්යෙන් කරන්න. මොකද එයාලා කියන එකම විශ්වාස කරන්න එපා.
hari api ilangkete yang kohomata den api kinik gawada gihilla mokada karanne kiyala man oyata kiwwa documents tikak hada ganna kiyala oyalage oyage ikena gatta dewal e wage dewal itin e tikak taragena oya yanna lawyer kinik gawata migration lawyer kinik gawata eya oyata itapasse kiyenawa menna me process ekak menna mehemai wenne wenne mehemai wenne kiyala thawa deyak e eyala kiyana ekak puluwanna recording karaganna ekada eyalata kiyanne nathi unata kaman naha puluwanna record karaganna eka mama kiyana hondai kiyala mokada naththam eyalagen plan ekak illaganna අපේ plan එක මේක තමයි වාට මෙන්න මෙහෙම තමයි කරන්න පුළුවන් කියලා. ඒකට හේතුව මේකයි දැන් අපි කෙනෙක් ගාඩ ගියාම ඔයාට පුළුවන් ඔයාට මෙහෙම යන්න පුළුවන් මෙහෙම යන්න පුළුවන් එහෙම කියලා කියනවා. හැබැයි සමහර අවස්ථාවල මම කලින් කිව්වා වගේ වෙනස් වෙන්න පුළුවන් මගේ මේ ස්ටුඩන්ට් වීසා ආපු අය මට හම්බෙලා තිනවා. ඉතින් ගොඩක් අය කියනවා ලංකාවේ ඒජන්ට්ලාගේ වෙච්ච ප්‍රශ්න ඉතින් කියලා දිනවා. ඉතින් එහෙමදී අන්තිම මොහොතේ සමහර දේවල් වෙනස් වෙන්න පුළුවන් ඒක නිසා පුළුවන් නම් එතකොට වාට වාට තිනවා වාට plan එකක් මට මෙහෙම තමයි කිව්වේ කියලා වාට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අනිත් එක මේක එකපාරට ගියාට වාට තේරෙන්නේ නැතු වෙන්න පුළුවන්. ඒක නිසා වාට idea එකක් ගන්න වාට ගෙදරට plan එකක් ගෙනිච්චාම වාට plan එක බලාගෙන මට මෙන්න මේ ටික තමයි මම කරගන්න ඕනි. ඒ ටික කියලා කියනවා. හරි. අපි ඊළඟට බලමු කොහොමද මේ lawyer කෙනෙක් ගාඩ ගිහලා මොනවද අහන්න ඕනි මොනවද වෙන්නේ ඒ විස්තර ටික කියලා. Migration lawyer කෙනෙක් හරි agent කෙනෙක් හරි කරන්නේ අපිව guide කරන එක තමයි. ඉතින් එයාලා කියනවා අපිට මෙන්න මේ documents ටික හදාගන්න මේ ටික හදාගන්න අපි අඩුපාඩු මෙන්න මේවා තියෙන්නේ. ඒවා තමයි එයාලා කියන්නේ. ඉතින් එතකොට අපිට අපිව එයාලා guide කරලා අපේ තියෙන අඩුපාඩු හදාගන්නවා. හරි. ඊළඟට ඔයාලට කියන්න ඕනි දැන් ඔයාලට එන ප්‍රශ්න තමයි එයාලා කීයක් විතර ගන්නවද කියලා. ඇත්තටම ලොකු consultation fee එකක් ගන්නෙ නෑ. ඉතින් සමාහලලාට සමහර අය කියනවා ලොකු ගාණක් කියනවා මම හිතන්නේ යාලා නම් එහෙම ඒ කියන්නේ බොරුවට වෙන්න ඕනි මොකද ලොකු ගාණක් ගන්න නැහැ හරියට කරන කෙනෙක් යම් කිරි සුළු මුදලක් තමයි ගන්නෙ මොකද ඔයා කරන කෝස් ෆී එකෙන් අනිවාර්යෙන් කමිෂන් එකක් යාලට එනවා ඒකයි යාලා අපිව ස්ටුඩන්ට් වීසා එකක් දාලා අපිව මෙහෙ වන්න try කරන්නේ මොකද යාලට ලොකු විශාල මුදලක් ඒකෙන් හම්බ වෙනවා කමිෂන් එකක් විදියට කෝස් ෆී එකෙන් 100ට ගාණක් හම්බ වෙනවා ඒක නිසායි හොඳටම ඔළුවේ මතක තියාගන්න යාලා කරන්නේ බිස්නස් එකක් ඒක නිසායි යාලා අපිව මෙහෙට එවන්නේ ඒක නිසා ලොකු ගණන් කියන එකට අහු වෙන්නත් එපා හොඳට හොයලා බලලා අනිවාර්යෙන් හොඳ ඒජන්ට් කෙනෙක් හම්බෙන්න කියලා මම ඔයාලට කියනවා දැන් ඔයා යනවා මයිග්‍රේෂන් ලෝයර් කෙනෙක් හරි ඒජන්ට් කෙනෙක් හරි හම්බෙන්න යනවා යනකොට ඔයා මම ඔයාට මම අර කිව්ව ඔයාගේ ડોකියුමන්ට්ස් ටික මම කිව්ව ඔයාලට මේ රිසර්ච් එකක් කරලා ඔයාගේ ડોකියුමන්ට්ස් ටික හදාගන්න කියලා රිසර්ච් එක කරලා ඔයා ડોකියුමන්ට්ස් ටික අරගෙන ඔයා ඒජන්ට් කෙනෙක් ගාවට යනකොට ඔයාට පෙන්වන්න පුළුවන් මම මෙන්න මේ වගේ ඒවා කරලා තියෙනවා මට මොනවද කරන්න පුළුවන් මොනවද ඔප්ෂන් තියෙන්නේ ඒ වගේ දේවල් ඔයාට දැනගන්න පුළුවන් අනිවාර්යෙන් ඒ ලෝයර් කෙනෙක්ගේ හරහා ඉතින් ඔයා එතනට ගියාට පස්සේ ඔයාට එතනින් ඔයා කරන්න පුළුවන් මොකද්ද කෝස් එක ඔයාට පුළුවන් කැම්පස් එක මෙන්න මේක තමයි ඔයාට කරන්න වෙන කැම්පස් එක කිව්වම ඔයාට පුළුවන් නෑ මට මේක බෑදී කියලා මම ඔයාට අර පල්ලෙහැම මම කිව්ව ලින්ක් එක බැලුවා නම් ඔයාලට පුළුවන් පොඩ්ඩක් අහන්න පුළුවන් එතකොට එයාලා දන්නවා පොඩ්ඩක් මෙයා මේ ගැන දන්නවා ඉතින් එතකොට ඔයාට සමහර අය ඉතින් ගාණ වැඩි මේකට එවන්න බලන මොකද එයාලට මම ඔයාලට කිව්වා වගේ කොමිස් එක ගාණ වැඩි හම්බෙන ප්‍රමාණය වැඩි එකත් එක්ක ඉතින් ඒක ඩිෆෙන්ඩ් වෙනවා ඔයාගේ ප්ලෑන් එකත් එක්ක ඉතින් මට ඒක කියන්න බෑ හරියට මේක නිසායි මම ඔයාලට කිව්වේ පල්ලෙහැන් ඒ ලින්ක් එකේ බලන්න කැම්පස් වල මම ලින්ක්ස් එක පල්ලෙහැන් දාලා තිනවා කියලා හරි ඉතින් ඔයා ඒජන්ට් කෙනෙක් ගාවට ගියාට පස්සේ ડોකියුමන්ට්ස් ටික බලලා ඔයාට ප්ලෑන් එකක් දෙයි මෙන්න මේ ප්ලෑන් එක තමයි ඔයාට කරන්න පුළුවන් මෙන්න මේක කරලා තමයි ඔයාට ඕස්ට්‍රේලියාව යන්න පුළුවන් කියලා ඉතින් මම කියනවා අනිවාර්යෙන් ඒක පුළුවන් නම් රෙකෝඩින් එකක් හෝ ඒක ප්ලෑන් එකක් යාලගෙන් ඉල්ල ගන්න කියලා ඒක අනිවාර්යෙන් කරන්න ඒක මම ඔයාලට රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන් ඒක කරන්න කියලා ප්ලෑන් එකක් හෝ ඉල්ල ගන්න මෙන්න මෙහෙම තමයි ඔයාට යන්න පුළුවන් කියලා මොකද සමහරට පස්සේ ඒක වෙනස් වෙන්න පුළුවන් නිසායි මම කියන්නේ පුළුවන් නම් ඒ විදිය ඒ වැඩේ කරන්න ප්ලෑන් එකක් ඉල්ල ගන්න හරි අපි බලමු දැන් ඔයා ගියාට පස්සේ ඔයාට මොනවද එයාලා එතන කියන්නේ ඔයාලට කියනවා ප්‍රධාන වශයෙන් කියනවා මෙන්න මේ තුනක් අනිවාර්යෙන් IELTS වාගේ ඒ කියන්නේ ඉංග්‍රීසි දැනුම අනිවාර්යෙන් මෙන්න මේ ස්කෝ එක තියෙන්න ඕනි කියලා කියනවා ඊළඟට ඔයාගේ සමහරට ඔයා අඩුපාඩු දැන් ඔයා හිතන්න ඔයාට මම අර මුලින් කලින් පටන් ගත්තා වගේ කිව්වා ඔයා මාස 6ක ගැප් එකක් තිබ්බොත් ඒක වහන්න මොනව හරි කරන්න ඕනි ඉතින් ඒ කරපුවා පෙන්වන්න කිව්වොත් එතෙන්දී ඔයාට මොනව හරි ඒ ටික හදාගන්න වෙනවා ඊළඟට ඔයා දැන් ඉගෙනගෙන ඉන්නවනම් ඔයා යන්නේ accounting field එකෙන් නම් ඔයා වෙන field එකෙන් නම් එතෙන්දී ඔයා මොනව හරි කරන්න ඕනි වෙනස්කම් මොනව හරි ඔයාට එතෙන්දී දැනගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් මම කිව්වා වගේ IELTS එක ඒ කියන්නේ ඉංග්‍රීසි දැනුම බලනවා ඊළඟට ඔයාගේ education එක කොහොමද කියලා ඒ කියන්නේ එයාලා කියයි ඔයාට මෙන්න මේක කරොත් ඔයාට පුළුවන් එහෙමයි කියලා එහෙම ඔයාලට option එකක් දෙන්න පුළුවන්. තුන්වෙනි එක අනිවාර්යෙන් මේක ප්‍රධාන වශයෙන් බලන දෙයක් වීසකේදී ඔයා පෙන්වන්න ඕනි ඔයාට ඔස්ට්‍රේලියාවේ ඇවිල්ලා ඉගෙන ගන්න වත්කමක් තියෙනවා කියලා. ඉතින් මේක ගැන මම වෙනම කියන්නම් වෙනම කතා කරන්නම්. ඉතින් ඒක පොඩි ටිකක් වෙනස් විදිය දෙයක්. ඉතින් ඒක මම කියන්නම් මොකද සරලව කිව්වොත් මෙහෙමයි. ඔස්ට්‍රේලියාවට ඔයා එන්නේ ඉගෙන ගන්න. හැබැයි ඔයාට ලංකාවේ සල්ලි තියෙනවා.
ඒක නිසා මම ඔස්ට්‍රේලියාව වෙලී ඉගෙන ගන්නවා කියලා ඔයාට පෙන්වන්න ඕනි මේක වීසා වීසා ඔෆිසර්ට පෙන්වන්න ඕනි ඔයාට සල්ලි දිනවා ඔයාට සල්ලි වලින් ප්‍රශ්නයක් නැහැ ඔයා ඉගෙන ගන්න ඉන්නේ මේ සල්ලි මට සාමාන්‍යයෙන් නිකන් උදාහරණයක් විදිහට 170,000ක් 80,000ක් වගේ තමයි පෙන්වන්න ඕනි අය අතර මුදලක් ඉතින් ඒක මම වෙනම දැන් කතා කරන්නම් කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා ඔයාගේ ඉගෙනීම් කටයුතු පැත්තෙන් ප්‍රශ්නයක් නැත්තම් ඔයාට IELTS හරි ඔයාගේ PT හරි ඔයාගේ ඉංග්‍රීසි දැනුම පැත්තෙන් ප්‍රශ්න නැත්තම් ඔයාට ඊළඟට බලපාන ප්‍රශ්නේ තමයි එයාලා කියන සල්ලි 170,000ක් 180,000ක් අතර මුදලක් ඔයාට පෙන්වන්න ඕනි ඔස්ට්‍රේලියාවට එන්න ඔයා ඉගෙන ගන්න එනවා කියලා ඒ කියන්නේ ඔයාට සල්ලි තියෙනවා ඒක ඊදම් කරලා තමයි මෙහෙ ඉන්නේ ඔයාට ප්‍රශ්නයක් වුණත් ලංකාවෙන් ගන්න පුළුවන් ඒ වගේ වත්කමක් ඔයාට තියනවා කියලා ඔයාට පෙන්වන්න ඕනේ ඔස්ට්‍රේලියන් ඔෆිස් මේ වීසා ඔෆිසර්ට පෙන්වන්න ඕනි. ඉතින් ඒක නිසා ඔයා කරන්න ඕනි අනිවාර්යෙන් ඔයාගේ වත්කම පෙන්වන්න ඕනි. මේක මයිග්‍රේෂන් ලෝයර් කෙනෙක් අනිවාර්යෙන් අහන දෙයක්. ඔයා කොහොමද ඒක පෙන්වන්නේ කියලා හයි සමහරට ඔයාගේ අම්මට තාත්තට තියෙන දේපළ වලින් පෙන්න පුළුවන්. නැත්තම් ඔයාගේ ලේනෑයෙක්ගේ තියෙන දේපළ වලින් පෙන්න පුළුවන්. නැත්තම් සහෝදර සහෝදරියන්ගේ තියෙන දේවල් වලින් පෙන්වන්න පුළුවන්. ඉතින් මේක මම කියන්නම් සරලව ඔයාට සාමාන්‍යයෙන් 180,000ක් සාමාන්‍ය ඔයාගේ බැංක account එකේ තියෙනවා නම් ඔන්න ඔයාට පෙන්වන්න පුළුවන්. ඔයාගේ අම්මට තාත්තට fixed deposit හරි මොන හරි ඒ වගේ දේවල් තියෙනවා නම් ඒත් පෙන්වන්න පුළුවන්. සහෝදරයන් තියෙනවා නම් ඒත් පුළුවන්. ඔයාගේ තියෙන වත්කම්, ගෙවල්, ඒ වගේ වාහන, ඒ වගේ දේවල් වල වටිනාකම පෙන්නලා එන්නත් පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් එහෙම සල්ලි තියෙන කෙනෙකුට කරගන්න පුළුවන් වැඩක්. හැබැයි මෙතනදී කවුරු හරි කිව්වොත් මට එහෙම සල්ලි පෙන්වන්න විදියක් නැහැ කියලා මයිග්‍රේෂන් ලෝයර් කෙනෙක් කියනවා එහෙනම් ඔයාට පිටින් සල්ලි පෙන්වන්න වෙනවා කියලා. මොකද්ද මේ පිටින් සල්ලි පෙන්වන්න වෙනවා කියන කතන්දරේ. ඉතින් මේක මම කියන්නේ ඔයාලා අමාරුවේ වැටෙන්න කලින් ඉතින් පිටින් සල්ලි පෙන්වන්න වෙනවා කියන්නේ ඔයා වෙනුවෙන් ඔයාගේ account එකේ ඒ කියන්නේ ඔයා වෙනුවෙන් වෙන කෙනෙක් සල්ලි පෙන්වනවා. ඔයාලට ඒක තේරෙන කිව්වොත් ඔයා ඔයාගේ සල්ලි කියලා ඔයා වෙන කෙනෙක්ගේ සල්ලි වගේක් පෙන්වනවා. ඒකට එයා ඔයාට 180,000ක් ඔයාගේ account එකට දාලා තියෙනවා. ඒ දැන් ඔයාගේ 180 ඔයාට තියෙන්න ඕනේ මාස 6ක් තියෙන්න ඕනේ ඔයා ඒ කියන්නේ ඔයා වීසා apply කරන්නේ අද නම් මීට මාස 6ක ඉඳන් ඒ සල්ලි ඔයාගේ account එකේ තියෙන්න ඕනේ. ඉතින් ඔයා වීසා apply කරන්න කලින් තමයි මේ සල්ලි ඔයාගේ account එකේ තියෙන්න ඕනේ. ඒකත් මතක තියාගන්න. ඉතින් එහෙම කෙනෙක් ඔයාගේ ළඟට ඇවිල්ලා ඔයාගේ account එකට සල්ලි දාලා ඒ 180 ඔයාගේ account එකේ තියෙනවට ඔයා පොලියක් විදියට එයාට ගෙවන්න ඕනි මුදලක්. ඉතින් මං හිතනවා ලොකු මුදලක් ඒක මේ ලොකු මුදලක් යනවා කියලා මේ එහෙම සල්ලි පෙන්නන්න. ඉතින් ඒක අනිවාර්යෙන් සමහර මේ migration lawyers ලා agent ලා කරන වැඩක් තමයි. එයාලගේම කෙනෙක් දාලා පිටින් ඔයාව එයාට සෙට් කරලා දෙනවා මෙන්න මෙයා ගාව මේ වගේ plan එකක් තියෙනවා පුළුවන් නම් ඒක කරගන්න කියලා. ඉතින් ගොඩක් දෙනෙක් මට ඕක කියලා තිනවා ඒක නිසා මම දන්නවා මේ මේම දෙයක් වෙනවා කියලා. ඒක නිසා මම ඔයාලට අහුවෙන්න කලින් කිව්වේ. හැබැයි ඒකේ ඒක කරගන්න පුළුවන් නම් මම දන්නේ නැහැ මොකද්ද ඒකේ නීතිමය පසුබිම කියලා. හැබැයි ඒක කරලා මොකක් හරි වුණොත් ඔයාගේ වීසා එක reject වුණත් ඔයාට අර සල්ලි ගෙවන්න වෙනවා. ඒක නිසා හොඳට ඒක ගැන සැලකිලිමත් වෙන්න මම නම් recommend කරන්නේ නැහැ එහෙම දේවල් කරගන්න කියලා. මොකද මට ඔය මේ මමත් මෙහෙ ඉන්න අහනකොට මට ඔය මගින් ඒ වගේ මම ගියපු කිහිප තැන් දෙනෙක් ඇහුවා මෙහෙම ඔයා සල්ලි පෙන්වන්න ක්‍රම තියනවද ඒ වගේ කියලා ඇහුවා. ඉතින් ඒක නිසා මම ඇහුවා මොකද්ද ඒ කියලා. එතකොට කිව්වා පිටින් මෙහෙම සල්ලි පෙන්වන්න පුළුවන් ක්‍රමයක් තියනවා කියලා. ඉතින් ඒක සමහර අය එයාලගේ අය දාලා කරනවා සමහරු මේක ජොබ් එකක් විදිහට කරන අය ඉන්නවා. ඉතින් ඒක ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න අනිවාර්යයෙන් මොකද අපරාධේ ඔයාලගේ සල්ලි. ඒක නිසා පුළුවන් නම් තියෙන කෙනෙක්ගෙන් ළඟම කෙනෙක්ගෙන් කාගෙන් හරි ඉල්ලලා එකතු කරලා හරි කමක් නැහැ. මේ වැඩේ කරගන්න පුළුවන් නම් හොඳයි. මම නම් කියන්නේ ඒක තමයි හොඳම වැඩේ. නැත්තම් වාගේ තියෙන වත්කම් ඔක්කොම එකතු කරලා නැත්තම් ඔයාලට පුළුවන් මෙහෙම අම්මගේ තාත්තගේ ඒ වගේ fixed deposit තියෙනවා නම් ඒ වගේ නැත්තම් සහෝදර සහෝදරියන්ගේ ඒ වගේ එකතු කරලා මේ වැඩේ කරන්නත් පුළුවන්. ඉතින් හරි එහෙනම් අපි ඊළඟ වැඩේට යමු. දැන් කොහොමද අපි ඊළඟ වැඩේ වෙන්නේ කියලා බලන්න. මම course fee එක ගැන පොඩ්ඩක් කතා කරන්නම්. course fee එක 180,000කට කිට් වෙන මුදලක් යනවා. ඒකයි අපි සල්ලි වගේක් අපි පෙන්වන්න ඕනේ කියලා මම කිව්වේ. අපිට වේදන් කරන්න මුදල් තියනවා කියලා. හරි. දැන් ගොඩක් අයට එන ප්‍රශ්නයක් තමයි course fee එකේදී මේක ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා හම්බ කරන්න පුළුවන්ද? student කෙනෙකුට පැය ගාණයි කිව්වා වැඩ කරන්න පුළුවන්. ඉතින් හම්බ කරන්න පුළුවන්ද? මම ඒක වෙනම video එකකින් කරන්නම්. අවන තරම් ඉන්නවා මෙහි ඇවිල්ලා. course fee එක හොයාගන්නයි ඉන්නවා. ඉතින් ඒක මම වෙන වීඩියෝ එකකින් කරන්නම්. ඉතින් මම මේ step by step යන්නම් මේ වැඩේ. එතකොට කට්ටියට නොදන්න අයට ලේසි මේ වැඩේ. පිළිවෙලකට මම මේ සරලව හැමෝටම තේරෙන විදිහට තමයි මේ මම කතා කරේ. නැත්තම් මේක පොඩ්ඩක්
මට එකපාරට කියලා දාන්න තිබුණා මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි මම මේ පොඩ පොඩ මම මේක සරලව කිව්වේ මේක නොතේරෙන අය ඉන්න පුළුවන් ඒක නිසා. ඉතින් කෝස් ෆී එක ලක්ෂ 80ක් විතර කිට්ටු වෙන මුදලක් වෙනවා ලංකාවේ මුදලින්. ඉතින් ඒක ඇවිල්ලා අපි පොඩි ගාණක් මුලදී ගෙවලා මෙහෙට එන්න ඕනේ. ඉතින් ඊට කලින් ඔයාට දෙන ඔයාගේ migration lawyer hari agent hari dena wage wage dena plan ekata etakota wage qualification hadagena oya IELTS hadagena oya danawa oya ena oya kemathi oyata dena menne me campus ekata thamai oya select wenne oyata metenin danna puluwan kiyala ithin oya e campus ekata oya oya request ekak danawa apply karana apply karada passe oyata offer letter ekak hamba wenawa campus ekin hari oyawa api thoragena tiyenne oyata visa process ekata me document ekak pawichchi karanna puluwan kiyala ඉතින් එතනින් එහාට වෙන්නේ වීසා ප්‍රොසෙස් එක වෙන එක. ඉතින් ඒක ගැන මම වෙන වීඩියෝකින් දෙවෙනි වීඩියෝකින් එන්නම් ඒ වීඩියෝ එක වැඩේට. මම මේ කිව්ව විස්තර ටික ඔක්කොම ඔළුවේ තියාගෙන ඔයා අනිවාර්යෙන් හොඳ හොඳ ඒජන්ට් කෙනෙක් ගාවට ගිහිල්ලා 3 දිනක් ගාවට ගිහිල්ලා මම කිව්වා වගේ 3 දිනක් ගාවටවත් අවම යන්න 3 දිනක් ගාවට ගිහිල්ලා හොඳම කෙනෙක් තෝරගන්න. එහෙම තෝරගෙන ගිහිල්ලා ඔයාගේ වැඩේ කරගෙන බලන්න. ඔයාට මොකද්ද කරන්න පුළුවන් පාත්වේ එක මොකද්ද ඔයාට තියෙන මෙන්න මේ ෆීල්ඩ් එකෙන් තමයි මට යන්න පුළුවන් කොයි වගේද කියලා මම හිතනවා ඔයාලට ලොකු අයිඩියා එකක් එන්නේ නැති දැන් මේ ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ ඉස්රෝන් වීසා එකක් දාගන්නේ කොහොමද මොකද්ද මුලින් කරන්න ඕනි කියලා ඉතින් ඔයාට දැන් ඔයා යන මයිග්‍රේෂන් ලෝයර් හරි ඔයා මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් හරි ගාවට ගිහිල්ලා එයාලා ඔයාලට දෙන ප්ලෑන් එකෙන් ඒ කියන්නේ මම ඔයාලට කලින් කිව්වා මතක් කරලා එක්කෙනෙක් ගාවට යන්න එපා 3 දෙනෙක් ගාවට යන්න කියලා ඉතින් එකෙන් ඔයාලා එක්කෙනෙක් තෝරගෙන එයාලා දෙන ප්ලෑන් එකට ඔයාලා ඔයාලගේ දැන් වැඩ ටික පටන් ගන්න ඕනි. ඒකට ඔයාට කිව්වොත් එහෙනම් මේ ක්වොලිෆිකේෂන් හදා ගන්න කියලා මේ මෙන්න මේ කෝස් එක කරන්න මේ වගේ දෙයක් කරන්න කිව්වොත් ඒක කරගන්න. ඒ වගේ IELTS ඒවා කරලා වාගේ සල්ලි පැත්තෙන් ඒ වැඩේ කරගන්න පුළුවන් නම් ඊට පස්සේ අපිට පුළුවන් offer letter එක අපිට apply කරන්න. ඉතින් offer letter එක apply කරන්නේ අපි campus එක අපි දැන් අපිට එයාලා කියනවා මෙන්න මේ කෝස් එක මෙන්න මේ degree එක තමයි ඔයාලට කරන්න වෙන්නේ. මෙන්න මේ master එක ඔයාලට කරන්න වෙන්නේ. මේ කරන්න යන්න පුළුවන් ඔයා කැමති ෆීල්ඩ් එක මොකක්ද කියලා එයාලා හයි මුකින් වාට කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාලගේ ડોකියුමන්ට්ස් බලලා තමයි එයාලා කියන්නේ ඔයාට මෙන්න මේ ෆීල්ඩ් එකෙන් තමයි කරන්න පුළුවන් කියලා මම ඔයාලට කලින් කිව්වා අර ඇකවුන්ටින් කරලා IT කරන්න හරි අමාරුයි ඉතින් ඒක නිසා මෙහි ඇවිල්ලා ඔය නම් ඔයාට වෙනස් කරගන්න පුළුවන් අන්න එහෙම එහෙම සිද්ධියක් හරි ඉතින් එහෙම කියන එයාලා කියන ඩිග්‍රිය අපිට වෙන්නේ මෙන්න මේකනම් කරන්න එයාලා කියන කැම්පස් එකේ අපිට වෙනස් කරගන්න පුළුවන් කැම්පස් එක මම ඔයාලට කිව්වා මම පල්ලෙහා ලින්ක් දාලා තියෙනවා කියලා ඒ ලින්ක් එකෙන් ඔයාලා ගිහිල්ලා ඔයාලට කැමති නම් මේ කැම්පස් එකේ කරන්න පුළුවන් අපිට බයිද මේක කරන්න පුළුවන් කියලා එයාලගෙන් අහන්න පුළුවන් හරි එහෙම කරලා ඔයාට පුළුවන් offer letter එක campus එකෙන් අපිට ගන්න campus එකෙන් offer letter එක ගත්තට පස්සේ ඔයා ඔයාට පුළුවන් ඔයාගේ visa apply කරන වැඩේ පටන් ගන්න ඉතින් අපි ඒ වැඩේ අපි ඊළඟ වීඩියෝ එකකින් අරගෙන යමු මම හිතනවා මේක ඊට වඩා ලොකු වුණොත් අමාරුයි වැඩේ කරන්න ඒක නිසා අපි ඊළඟ වීඩියෝ එකකින් visa process එක ගැන කතා කරමු තව දෙයක් දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙන දෙයක් තමයි ඇවිල්ලා course fee හොයන්න පුළුවන්ද course fee හොයාගන්න පුළුවන්ද මේ ඉතින් සමහරව ඇවිල්ලා ලංකාවේදී ණයක් අරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරගෙන ඇවිල්ලා මෙහෙ කරන්න පුළුවන්ද? ප්‍රශ්න ටිකට ඔක්කොටම උත්තර දෙමු අපි මේ සීරීස් එක ඉස්සරහට අරගෙන ගිහිල්ලා. ඊළඟ වීඩියෝ එක එන්නේ අනිවාර්යෙන්ම වීසා ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද? ඊළඟට ඕස්ට්‍රේලියාවට එන විදිය. ඊළඟට ජීවත් වෙන්නේ කොහොමද? එන්න නවාතනක් හොයාගන්නේ කොහොමද? ඒ ඔක්කොම අපි ඉස්සරහට මේ සීරීස් එකේ කතා කරමු. මේක ගැන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න, මැසේජ් එකක් එවන්න, මගේ Facebook page එක පල්ලෙන් දාලා තිනවා. ඒකට මැසේජ් එකක් එවන්න එන්න ඉන්න අය. ළඟදී කවුරු හරි එන්න ඉන්නවා නම් උදව්වක් ඕනි නම් අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න. අපිට පුළුවන් ඉදිරියට අපි උදව්වක් කරන්න. ඉතින් තව මොනවා හරි විස්තර දැනගන්න තියෙනවා නම් මම කිව්වා වගේ මගේ Facebook page එකට මැසේජ් එකක් දාන්න. හරි එහෙනම් අදට ඕස්ට්‍රේලියාවේ ඉඳන් ගිහිල්ලා ඉන්න කියලා හැදුවේ මේ වීඩියෝ එකේ ඊළඟ සීරීස් එකකින් ආයි හම්බෙමු එතකන් ගිහින් එන්න පරිස්සමෙන් ඉන්න